අයි බෝවන්, සුබුද්දැසන. දෙදස් විශ්ව වසරේ අපස උසස් පල විභාගේ සඳහා පෙනී සිටින සිසු දරු දරියන්ගේ ධනුමවර්ධනය කිරීම උදෙසා ස්වාධීන රූපවාහිනී සේවේ මගින් ගෙන නු ලබන තක්ෂිලාව අධ්‍යාපනක වැඩසටහන් මාලාේ ආර්ථික විද්‍යාව සඳහා වූ තවත් එක් වැඩසටනක් සමඟයි ඔබ මේ එක්ව සිටින්නේ. සුපුරුතු පරිදි මේ සඳහා සම්පද්දායකත්වය ්‍රී lanකා මහා බැංක සි සපේනු ලබන අතර මෙහි සම්න්ධී කරන කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු විදුපියේස මගින් සිදු කරනු ලබනවා. අදතින අප සාකච්ඡා කිරීමට බලාපොත්තු වනයේ ආර්ථික විද්‍යාවේ ඉතා වැදගත් මාතෘකාවක් වන ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පිළිබඳවයි. මේ සඳහා අප සමග දැනුම එෙදා හදා ගැනීමට අදප සමග එක්ව සිටිනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික පර්ේෂණ දෙපාර්මේන්තුවේ ජේෂ් අර්ථ ශාස්ථඥ, ආචාරයේ යශෝදා සේනාදීර මහත්මිය. යශෝ සේනාීර මහත්මියෝ පිඉතාමත් ගෞරවෙන් මෙ මැරිසටහන සඳහා පිළිගනු ලබනවා. අද දින සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් මම මුලින්ම ඔබගින් දැනගන්න කැමති දෙදස් දහට වසරේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ල සිදිිරිපත් කර තිබුණු ආර්ථික වෘද්ධිය නිර්වාචනය කොට ආර්ථිකවෘද්දී ඉතා වැදගත් මූලාශ්‍ර පිළිබඳ පැහැදිලි කරන ලෙස. ඕහ රම්දිකා. අපි ආර්ථික ෘදිය කියනකින් හදස් කරන්නේ දිගුකාලීනව මූර්ත දලදේශයේ නිෂ්පාධීතය සිදවන අකන්න වැඩවීම. අපි දන්නවා ආථික කටයුතු සිදුකරන පුද්ලයන් හැමවිට මුත්සාහ කරන්නේ තමන්ගේ ආදායම් මට්ටම ඉහෙළ නංවාගෙන. ඒවගේ තමන් පඩිභෝජනය කරන්න, බාන්ඩ හා සේවා ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිකර ගැනීම. ඒ නිස්සාම ආථික වෘද්ධය කියන සංකල්පය ආර්ික විද්‍යාවෙන ඉතාමත්ම වැදගත් සංකල්පයක් වෙනවා. ර්ථිකවෘදධී ඇතිවීමේදදි සිදුවනේ රටේ තියනෙන නිෂ්පාදන හැකියාවේ ප්‍රසාරණයවීමක්. ඒ නිසා අපිට ආර්ථිකවෘධිය සඳහා තවත් නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ තමයි විබව දළදේශය නිෂ්පාධිතයේ හටගන්න අකන්ද වැඩවීම. ඒවාගේම ආථිකවෘදධී මැනීම සඳහා අපිට ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන් එකක් තමයි මර්ත දළදේශය නිෂ්පාදිිතය හෝ ශුද්ධ දලදේශය නිෂ්පාදිිතය යොදා ගැනීම එහෙමත් නැතිනම් අපිට ආයොදාගන්න පුළුවන් ප්‍රතිශේෂ මූර්ත දලදේශය නිෂ්පාදිිතය හෝ ප්‍රතිශේෂ ශුද්ධ දේශය නිෂ්පාදිතය යොදා ගන්න පුුවන් එරන්දික ඔබ විම සවා ආර්තිකවෘ්ධිය සඳහා බලපාන ප්‍රධාන මූලාශ්‍රමනවාද කියලා අපි දන්නවා ආර්ථකවෘ්ධියයට ඉතාමත්ම වැදගත් වෙනවා ප්‍රාගධන රැස්කිරම් ඒ කියන්නේ ආර්ථක කටයුට සඳහා යොදාගන්න සම්පත් සම්භාරයේ වැඩිවීම වැදගත් වෙනවා මෙහිදී බෞතික මානව ස්ොභාවිකහා සමාජ ප්‍රාගධනය වැඩවීම ඉතාමත් වැදගත්. ඒවාගේම ආර්ථකවෘරදී ඇතිවීමට පලදා ඉතාවර්ධනයක් වැඩගත් වෙනවා මෙහිදි ශ්‍රම පලදා ඉතාාවේ වැඩිවීම සඳහා අධ්‍යාපනය පුහුණුව සහ ශ්‍රමිකයන්ගේ තිය අත්්දැකීම් ආදිය ඉතාමත්ම වැදගත්. ඒවාගේම තාක්ෂණික දියුණුවත් නවතාවන් බිහිවීම හා පර්ේෂණ හා සංවර්ධනය සඳහා කරන ආයෝජන වැඩවීම මෙන්ම කළමනාකරණය දියුණුවීමත් ආර්ථක වෘරදිය සඳහා බලපානවා ඒ අආමතරව යහපාලනය වගේ දේශපාලන හා සමාජස්ථාවරභාවේ වැඩිවීමත් ආර්ථිකවදධනයට බාලපානකාරණා. මෙහිදී යහපාලනයක් දේශපාලන හා සමාජස්ථාවරභාවයක් තියෙනවනම් එහිද ආර්ථික කටයුතුවල තියන අවිනිශ්චතභාවය අඩුවීමක් සිදුවෙනවා ඒවගේ ආයෝජකෑන් විසින් එවැනි ආර්ථිකයක වැඩියෙන් ආයෝජනයකිරීමට පෙළමෙනවා. ඒනිසා ආථික වදනී වැඩිකරගැනීමට හැවෙනවා. ඒ වගේම. දධමනය පාලනී රාජ්‍යමූල කළමනා කරනය ඉහළ ඉතුරුම් වැනිසා සාීතාවේ ඇතිකර ගැනීමට බලපා කරුණුත් ආර්ථිකවර්ධනය සඳහා දිගුකාලීනව වැදගත්වෙන කාරණ. මීටාමතරව වියවසායකත්වය වර්ධනය යටතල පහසුකම්වල පුළුල් ව්‍යා්තියත් ආථිකවර්ධනය සඳහා බලපානවා. හොඳ අයශෝද අපි මීළගට දැනගන්න කැමති මෙම මාතෘකාවයටතේ හමෝන තවත් සංකල්පයක් වන නිෂ්පාදන හැකයා මයිම්වක්්‍රය පිළිබඳව දස් දාසේ ආර්ථික විද්‍යාව ප්‍රශ්නත්‍රයේ නිෂ්පාදන හැකයා මයිම් වක්‍රාකයනුවෙන් අදහස් කරන්නේ කුමක් දෙන්න පිළිබඳවත්, නිෂ්පාදන හැකයා මයිම් වක්‍රයක් අඳන විට උපකල්පනය කරනු ලබන්නේ කුමක් දෙයන්න පිළිබඳවත් විමසීමක් කර තිබුණා. ඒ වගේම දෙදස් දහන මේ ප්‍රශ්න පත්‍රයේ නිෂ්පාදන හැකයා මයින්වක්‍රය මගින් ආර්ථිකවෘ්ධිය නිරූපණය කරන්නේ කෙසේදයන්න පිළිබඳවත් අසා තිබුණ. ඒ පිළිබඳවත් අපි පැහැදිලි කිරීමක් කළ ඕ එරම්ambiිකා. අපට නිෂ්පාදන හැකයා මයිම් වක්්‍රය මෙන මේ විදිහයට නිර්වාචනය කරන්න පුළුවන්. යම් කිසි නිශ්චිත අවස්ථාවක ආර්ථකයක් සතුව තියෙන සියලුම සම්පත්, පවතින තාක්ෂණයටති උපරිම කාර්යක්ෂමතාවයකි. බ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය සඳහා උපයෝජනය කරනවන ළංඟා කරගත හැකි උපරිම නිෂ්පාදන සංයෝගයන් නිෂ්පාදන හැකයා මයින්වාක්‍රය මගගේ පිළිබව කරනවා. මෙහිදී නිෂ්පාදන හැකයා මයින් වක්‍රය නිර්මාණය කිරීමේදී අපි උපකල්පන කහි ප්‍රයක්ම සිදු කරනවා. එක උපකල්පනයක්තාමයි මෙවා නිශ්චිත අවස්ථාවේදී මේ ආර්ථික සතුවතින සම්පත් සම්බාරය නොවෙනස්ව පවතිනවා ඒ වගේ ආර්ථිකය සතුවතියන ආර්ථක සතුවතින ක්ෂයයක් ොවන පවතිනවා කිය. ඒවාගේ අපි උපකල්පනය කරනවා ආර්ථිකය ඇති සියලු සම්පත් උපරම උපයෝගී කරගෙන, බාධ දෙකක් පමනක් නිෂ්පාදනය කරනවා කියලා. දැන් තිරේ පෙන නාකාරයට ඔබට පෙනනවා නිෂ්පාදන හැකයා මයින්වාක්කර PF1 විදිහට මෙම ආර්ථිකේ තුළ, බාන්න දෙකක් පමණක් නිෂ්පානය කරනවා ප සහ කිවලෙස. දැංග ආර්ථිකයක් මේ නිෂ්පාදන හැකයා මයින්වක්ේ මත පිහිටා තියෙනවන. උදාහරණයක් විදියට A. B. හෝOC ලක්ෂ මත පිහිටා තියෙනවන. එම ආර්ථිකය විසින් සම්පත් පූර්ණ උපයෝජනයක් කරනවා කියර අපිට හඳුන්වන්න පුළුවන් මමේ තවදුරටත් පහැදිලිකරොත්. අපිහිතම ආර්ථිකයක් මේ B. කියෙන ලක්ෂ මත පිහිටා තියෙනවන. එම ආර්ථිකය විසින් P2 සහ Q2 කියෙන බා්ඩ ප්‍රමාණය නිෂ්පානය කරනවා. පිහිතම මේ ආර්ථිකයටට තමන් නිෂ්පාදනය කරන පි 1න් දක්වා වැඩිකරන්න අවශ්‍යන එහිදී මේ ආර්ථිකයට සිදුවෙනවා, තමන් වින් නිපදර්මින් තිබුණු කිව් කියේන බාන්්ඩේ කිව්වන් දක්වා අඩු කිරීමට. ඒයට හේතුව සම්පත් උපරමෙන් යොදාගෙන බාන්ඩ නිෂ්පාදනය කෙරුණු නිසා යම්බාන්්ඩයන් නිෂ්පාදනය වැඩිකිරීම සඳ ඕුන්ට අනෙක් බාන්ඩ නිෂ්ානය කිරීම අඩු කිරීමට සිදුවෙනවා. ඒගේම යම්තිසි ලක්ෂයක් මේ නි්පාදන හැකයාමයිම් වක්‍රීෙන් අභ්‍යන්තරේ ප හිටා තියෙනවන. උදාහරණයක් විදිහට එක්කේන ලක්ෂය මත පහිටා තියෙනවන එම ආර්ථිකය සම්පත් ඕන උපයෝජනයක් සි දුකරනවා කියලා අපිට කියන්න පුළුවන්. එවැනි ආර්ථිකයකට තමන් විස නිපදවන ලබන පීකෙන බාන්්ඩය නි්පාධනය පී1න් දක්වා කියල නං වන කොට ඕවන් විස නිපදවමින් තිබුණු කියෝකේෙන බා්ඩ ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවක් ඇතිවේ නැ. ඇත්තම මේ ෂ්පාදන හැයා මයින්වක්‍රයෙන් පැහැදින පෙන්නුම් කරන්නේ ආර්තිිකේතියෙන නිෂ්පාදන විභවතාවේ. අපි ආර්තික වෘදිය විදිහයට හැමින් වුව නිෂ්පාදන භවතාවය ඇතිව වෙන ප්‍රසාරණය. ඒ නිසා අප ආතික ෘදයේ නි්පාදන හැකයා මයිම්ක්ක්‍ර මගින් පෙන්නුම් කරන්න පුළුවන්. ආථික ෘදධියයක්ත් සමගම සිදුවන්නේ මේ නිෂ්පාදන හැකයා මයිම් වක්‍රය, බාහිරයට විතැන්වීමක් තමයි සිදුවෙන කියන PP1 සිට PP2 දක්වායි විතැන්වීමක් සිදුවෙනවා. මෙහිදී ආර්ථිකට බී කෙන ලක්ෂයේ සිට වයිකෙන කරා ළඟාවීමට හැකි වෙනවා. ඇත්තටම මේ නිෂ්පාදන හැකයා මයිම් වක්්‍රේ මේ විදියට විතැන්වීම සඳහා කාරණ කිහිපයක් බලපානවා. තාක්ෂණය දියුණුව ඒ වගේම ශ්‍රම පලතාාහිතාවේ වර්ධනය වගේම සම්පත් සම්බාරය වැඩිවීම වැනි කාරණ හේතු කරගෙන නිෂ්පාදන හැකයා මයිම්වක්්‍රේ විතැන්වීමක් සිදුවෙන්න්න පුළුවන් ික ෘදදියක්ත් සමකම නිෂපාදන හැකයා මයිම් වක්වේ තුන් ආකාරයකට විතැන් වෙන්න පුළුවන්. රූප සටහනය පෙෙන ආකාරයට පළවෙනි රූප සටහනෙන් පෙෙන ආකාරයට නි්පාදන හැකයා මයිම් වක්ය විතැන් වෙන්න පුුවන් බාන්්ඩවර්ග දෙකම නිෂ්පාදනය කිරීම හැකියාව ඉහලෑන ආකාරයට. ඒ වගේම ආර්ථිකෘධය සමග සහර්වියට එක් බාන්්ඩයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පමණක් වර්ධනය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් තමයි දෙක සහ තුන රූප සටහන් වලින් පෙන්නුම් කරන්නේ. දවනි රූප සටහනයෙන් උම්රන්නේ ප කියන බාන්ඩ හැකියාව ආර්ථිකේ වැඩිවෙලා තියෙනවා නමුත් කිව් කියෙන බාන්ඩේ නි්පාදනය කිරීම හැකාව ඒ අයුරීම පවතිෙනවා. තුන්ගේ රූප සටහන එෙන් පෙන්වන්නේ ව් බාන්්ඩය නි්පාදනය කිරීම හැකියාව පමණක් වර්ධනය වෙලා නි්පාදන හැකියාමයින් වක්්‍රයේ විතැන්වීම. අපි දන්නවා විධ පුද්ගලයන් සිය එදිනදා ජීවිතයේදී වල්ර්තමාන හා අනාගත පරිභෝජනය අතර විධ තේරීම් කරනු ලබන බව. ර්තමාන පරිභෝජනය ක පා හරීමට කැමැත්තක් දක්වන රටවල ආර්ථිකයන් වඩවේගෙන් වර්ධනයවන්නේ කෙසේ දයි නි්පාදන හැකිය මයින් වක්‍රමගින් පැහැදිලි කරන්න ලෙස ද දස් පහලව ආර්ථික විද්‍යා ප්‍රශ්න පතයේ යටටලුවක් ඉදිරිපත් කර තිබුණ. එ බැවින් අප සිසු දරු දරියන්ව මේ පිළිබඳව දැන්වත් කළොත් ඕ එරන්දිකා ආර්ථිකවෘධ වාර්තමාන පරිභෝජනය අතර ඉතාමත්. ලොකු සම්බඳධතාවයක් පවතිනවා. කිසිය මාර්තිිකයක් විසින් අනාගත ප්‍රාග්ධන සම්පාධනය වෙනුවෙන් කැපන කැපකරු ලබන ර්තමාන පරිභෝජනය ප්‍රමාණය මත එම ආර්ථිකය අනාගත ූෘදය තීරණය වෙනවා. ර්තමාන පරිබෝජනය සඳහා වැඩිපුර සම්පත් යොදාගන්න විට අනාගත පරිබෝජය සඳහා යොදාගත හැකි සම්පත් හෙවත් ආයෝජන අඩුවීමක් තමයි සිද වෙන්නේ. එවැනි ආර්ථිකේක, ප්‍රාගන තොගේ වර්ධනය වන්නේ මන්දගාමී විදිහට. ප්‍රා්ධනය අනාගතවෘදියට වැදගත් සාධකයක් වන නිසා එවැනි ආර්ථිකක අනගත ආර්ථික වූදය දුර්වලවීමක් සිුවෙන. හම යන්සිරටක් ර්තමාන පරිබෝජනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයක් යොදාගානිමින් අනාගත පරිබෝජනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යෝධමනවනං ඒකයාන්නේ වර්තමානයේ පරිබෝජනය නොකොට ඉතිරි කරන ප්‍රමාණය ඉහළ නංවල ආයෝජන ශක්තිමත් කරනවන එම රටේ ප්‍රාග්ධනතෝගේ වේගෙන් වර්ධනය වෙනවා. එවැනි ආර්ථිකයකට විශාලා ආර්ික වද්ධයක් හිමි කරගන්න පුළුවන්. දැම්මතිරේ පෙන්වාදන ආකාරයට ආර්ථිකවෘධිය හා වර්තමාන පරිභෝජනය අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න පුළුවන් පළවිනි රූප සටහනයෙන් පෙන්නුම් කරන්නේ වාර්මාන පරිෝජනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොදාගන්න ආර්ථිකයක්. මෙහිදී යම්කිසි නිශ්චිත කාලසීමාවක් තුළදී නිෂ්පාදන හැකයා මයිම් වක්‍රය. විතැන්වීම සිදුවන්නේ බොහොම සුළු වශයෙන්යට හේතුව මෙවැනි ආර්ථිකයක ප්‍රාගධන සම්පත්ක්ැස්වීම සිදුව සුළු වශයෙන් නිසා. නමුත් ර්තමාන පරිභෝජනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයක් යෝදාගන්නා ආර්ථිකේක, ප්‍රාග්ධනතොගේ විාල වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා එම නි්චිත කාල පරාසේ තුළදීම එම ආර්ථිකේ නිෂ්පාදන හැකියයා අමයින්වක්වේ පුළුල් විශාල වශයෙන් විතැන්වීමක් අපිට දකිීනටම් පුළුව මෙදවැනි රූප සතහනි පෙන්වාතියෙන ආකාරයට. තිරේ දැක්වෙන පරිදිදස්සය ආර්ථික විද්‍ය ප්‍රශ්න පත්‍රයේ, ක්වා තිබුණා සංසිද්ධීන් කකිහිපයක් හේතුවෙන් නිෂ්පාදන හැකයා මයිම් වක්‍රය වෙනස් වන්නේ කෙසේද කියයා පැහැදිලි කරන ලෙස. එහි ආ කොටස ලෙස වඩාත් හොඳ පොහොරවර්ගත් අලුතෙන් සොයා ගැනීම. ආ කොටස ලෙස නිෂ්පාධන ශේත්‍ර දෙකෙම සේවා නියුක්ත කළ හැකි ශුම ප්‍රමාණය විශාල ප්‍රසාරණයක්හට ගැනීම.ඊ කොටස ලෙස දඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි ගොවිබිින් ප්‍රමාණය සයට දහයකින් අඩුවීම. Eඊ කොටස ලෙස නිෂ්පාධන පිරිවැය අඩුකරෙන නවතාක්ෂණයක් ර්‍රදිිපිළි කර්මාන්තය තුළ සොයා ගැනීම. මේ එක් එෙක් සසිද්ධීන් පිළිබඳ පැහැදිලිකළු. ඔු එරන්දිිකා මෙම ප්‍රශ්නය පළවෙනි කොටස ආකොට සං සඳහන්වෙන්නේ වඩා හොඳ පුහොරවර්ගයක් අලුතින් සොයා ගැනීම. ඒක කියන්නේ වීනිෂ්පාදනය සඳහා තියෙන තාක්ෂණය දියුණවීමක් තමයි මෙහිදී සිදුවී තියෙන්නේ ඒ අනුව නිෂ්පාදන හැකයා මයින්වක්වය බාහිරයට විතැන්වීමක් සිදුවෙනවා නමුත් මෙහිදී වී නිෂ්පාදනය කිරීමේ හැකියාව පමණයි වැඩි දියුණු ලතින ෙදිි පිළි නි්පාදනය ඒ ආකාරයෙන්ම පවතිනවා ඒ නිසා ආ කියන රූප සටහනේ පෙන්වාතියෙන් ආකාරයට තමයි නිෂ්පාදන හැකයා මයින්වක්ය බාහි ට විතැන්වීම සිදුවවෙන්නේ මෙහි ආ කොටසෙන් සධාන්වෙන්නේ නිෂපාදන ශේෂත්‍ර දෙක හිම සේවා නियුක්ත කළ හැකි ්‍රම ප්‍රමාණය විශල ප්‍රසාරණ කට ගැනීම. මෙහිදී ව සහ රදිපිළිගෙන බාන්ඩ දෙකම නිෂ්පාදනය සඳහා යොදදාගන්නා සම්පත් ප්‍රමාණය වැඩිවීමක් සිද්ුවී තියෙනවා. ඒ අනුව වී සහන් රෙදිපිරිකේන බා්ඩ දෙකම නිෂ්පාධනය කිරීමේ හැකියාව වර්ධනයවීම නිසා නිෂ්පාදන හැකයාමයින් වක්යේ ආරූප සටහනී පෙන්වා තිබෙනකාරයට තමයි විතැන්වීම සිද් වෙන්නේ. මෙ මේහි ඊ කොටසෙන් සහනුවන්නේ දැඩ ඉඩෝරයක් නිසා වගළ හැකි ගොවිම් ප්‍රමාණසියට දහයිකින් අඩුවීම. මෙහිදී සිදුවෙන්න්නේ වී පගව සඳහා යොදාගත හැකි සම්පක් ප්‍රමාණය අඩුවීමක්. ඒ නිසා නිෂ්පාදන හැකයා මයින් වක්‍රය අභ්‍යන්තරයට විතැන්වීමක් සිදුවෙනවා. ඒ අනුව වී නිෂ්පාදනය අඩීමක් සිදුවෙන නමුත් ්‍රෙදි පි නිෂ්පාදනයට මෙහි බලපෑමක් නැහැ. ඒ නිසා ඊ රූප සතහනය පෙන්වාතිය ආකාරයට නිෂ්පාදන හැකයා මයින් වක්‍රය අ්‍යන්තරයට විතැන්වීම සිදුවෙනවා. මෙම ප්‍රශ්න ඊ කොටස අඳහා සහම නිෂ්පාදන පිරිවෑ අඩු කරෙන නවතාක්ෂණයක් ්‍රදිපිකාර්මාන්තය තුළ සොයා ගැනීම. මෙහිදී රෙදි පිලි නිෂ්පාදනය කිරීම තාක්ෂණය දියුණුවීම නිසා රෙදිිපිලි නිපදවීම හැකියාව වර්ධන ලා තියෙනවා. ඒ අනුව නිෂ්පාදන හැකයාමයිම් වක්‍රේ බාහිරට විතැන්වීමක් සිද වෙනවා මෙහිද වී නිෂ්පාදනය කිරීම හැකියාවේ වෙනසක් වෙන නැහැ නමුත් රෙදි පිලි නිෂ්පාදනය කිරීම හැකියාව වර්ධනයවීමක් සිද්ධුවී තියෙනවා. ඕ. ඒ වගේම දෙදස් දහට වසේ ආර්ථි විද්‍යාව ප්‍රශ්නපත්‍රයේෙන්ද මේ සබන්ධ ගැටලුවක් ඉදිරිපත් කර තිබුණා. එනම් සේවාවියුක්ති අනුපාර්තිකේ ඉහලයාමක් සහ, වැඩකරන වයසේ ජනගහනේ ඉහලයාමක් නිසා, ආර්ථිකේ මත ඇතිකරන බලපෑම නිෂ්පාදන හැකියාවක්්‍ර භාවිතා කරමින් පැහැදිලි කරන ලෙස. මේ පිළිබඳවත් ඔබ පැහැදිලිකිමක්ලො? ඕස් අපි ආර්ථිකයක සේවා්‍යයුක්තියක් තියෙන කියල කියන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය උපරිමෙන් ප්‍රෝජනයට ගන්නේ නැ කියන එක. ඒ අනුව සේවා්‍යියුක්ති අනුපාතිකයක් තියෙන රටක් නිෂ්පාදන හැකයා මයින් වකයේ මත නෙමෙයි පිහිතා තියන්නේ මේ රප ඔබට රූප සටහනේ පෙරෙනනාකාරයට පළවිනි රූප සටහනය පෙනනාකාරයට මෙම ආර්ථික පිතාා තියන්නේ නිෂ්ාදන හැකයා මයින් වකරේ අ්‍යන්තරේ උදහරණයක් විදිට ඒ කියන ලක්ෂය මත තමයි පිහිතා තියෙන්නේ. ඒවාගේම සේවා්‍යියුක්ති අනුපාතික ඉහළ අනව කියන්නේආර්ටිකමාර්ිකේ සම්පත් උපයෝජනය තවදුරටත් අඩුවීමක් තමයි සිදුවනි ඒ අනු ආර්ටිකේ ඒ සිට බී ලක්ෂයදක්වා ගමන් කිරීමක් සිදුවේ හැකි. මෙවැනි අවස්ාවකද නිෂ්පාදන හැකයා අමයින්වක්වේ විතැන්වීමක් සිදුවන්නේ නෑ මොකද සම්පත් ප්‍රමාණ ඒයාආකාරයම පවතින නිසා. නමුත් අපි වැඩ කරනවස ජනගාන හළ යනවා කියන්නේ බාන්ඩ දෙකම නිෂ්පාදනයකිීමට තියෙන සම්පත් ප්‍රමාණ හෙළය අනවා කියන එක. මෙ මෙම ප්‍රශ්ණය දෙවනි කොටසෙන් කියන ආකාරයට මෙහිී සිදුවලේ නිෂ්පාදන හැකයා මයිම් වක්‍රේ බාහිරෙට විතැන්වීමක් සිදුවෙනවා. එහිදී බාන්ඩ දෙකම නිපාදනය නිෂ්පාදනය කිරීම හැකාව වැඩිවෙන ආකාරයට තමයි අනිෂපාදන හැකයා මායිම් වක්ක්‍රේ බාහිරේට විතැන්වීම සිදුවෙන්න්නේ අපි මීලංගට සාකච්ඡා කරම තවත් වැඩගත් සංකල්පයක් වන ආර්ිකවෘද්ධී අනපාතිකය පිළිබඳව. දෙදස් ොහ වසේ ආර්ථක විද්‍යා පශ්න පත්‍රේද මේ සම්බන්ධ ගැටලුවක් ඉදිරිපත් කර තිබුණා. එනම් ආර්ථික වෘද්ධියය ආර්ථකවෘද්ධී අනුපාතිකය පිළිබඳව. ඇත්තට මෙම සංකල්ප දෙකතර වෙනස කුමක්ද. ඒ වගේම ලංකාවේ පසුගිය කායේ ආර්ථක වර්ධයේ පිළිබඳවද ට පැදි ි මක්ලව? එරන්දිිකා අපපි කාලයත් සමගම වාර්ථිකය විබව නිමැහුම එහෙමක් නැත නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය වීම තමයි ආර්ථකවෘදධී කෙළ හඳුන්වන්නේ. නම ආර්තිකවෘදධිය අනුපාතිකයෙන් අපි බලන්නේ කාලපරිච්චේද දෙකක් අතරදි මූර්ත දර්දේශය නිෂ්පාධිතය ඇතිවන ප්‍රතිශතාත්මකවර්ධනය. ඒ නිසා ආර්ථිකවෘදධී අනුපාතිකෙන් අපි මනිනු ලබන්නේ නිෂ්පාදනය හටගත් සැබෑ වෙනස්වීම. නමුත් ආර්ථිකවෘදධයෙන් අපි මනන්නේ ආර්ථිකේ විබව නිෂ්පාධන ධාරිතාවේ ප්‍රසාරණයයේ. අපිට ආර්ථිකවාදනය ක්‍රම දෙකට ගණනය කරන්න පුළුවන්. එකක් තමයි ස්ථාවර මිලගණන් අනුව ඇස්තමේන්තු කර දලදේය නි්පාධිතේ, මර්ත දලදේශය නිෂ්පාදිත යොදාග අපිට වර්ධන වේග ගණනය කරන්න පුළුවන්. ඒ වගේම දෙවැනි ක්‍රමේ වන්නේ පවත්නා වෙනඳ පළ මිලානුව ගණනය ඇසමේන්තු කරන දළදේශය නිෂ්පාදිිතයේ අපිට වර්ධන වේග ගණනය කරන්න පුළුවන්. මෙම වගය පෙන්වා තිය ආකාරයට ශ්‍රී ලංකාවේ දලදේශ නිෂ්පාදිතය ස්ථාවර මල හා ේන්ද පළමිලානුව ඇස්තමෙන්න්තු කරනු දලදේශීරෂපාතිතය දෙදස් දාහත දහට දහනමයි වසරවලදදි, වෙනස්සුනේ කොහොමදකිල තමයි ඇ පෙන්වාදී තියෙන්න. ඒවාගේම දෙදස් දහට සහ දෙදස් දහනමයි වසරවල වර්ධන වේගේනොත් පෙන්වාදී තියෙනවා. අපි දන්නවා පවත්නා වෙළදපල මිලානුව අප දලදේශය නිෂ්පාය වර්ධනවේගේ ගණනය කළොත් රුප්මම භගේ පෙන්ව තියනාකාරයට වර්ධන වේගවල ඉහලාගයක් අපිට දකිනට ලැබෙනවා. ඒයට හේතුව තමයි පවත්නා ිලානුව අපි දලදේශය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරලා ඒන් වර්ධනමේගේ ගණනය කරොත් ඒයට උද්දමනය බලපෑමත් එකතු වී තියෙනවා. නමුත් ආතිකවෘධ්‍ය අන්ුපාතිකෙන් අපි බලන්නේ. ආර්ථිකේ ඇතිවන නිෂ්පාදනවල සැබැ වෙනස්වීම. ඒ නිසා අපි ආතිික වෘදධිය අනුපාතිකේ විදිහයට සලකාරන්නේ මූර්ත දලදේශය නිෂ්පාදිිතේ. ඒක අනිෙ දෙදස් දහය වසරේ සාාවර මිලානුව ග ඇස්තමේන්තු කරන මූර්ත දලදේශය නිෂ්පාදිතේ යොදාගැෙන ගණනය කරනු ලබනවර්ධන වේගේ තමයි, අපි ආර්ික වෘදධිය අනුපාතිකේ වශයෙන් හඳුන්න්නේ. ට අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකවර්ධනය කොහොමද පසුගේ කාරෙදි සිදු වනේ කියලා අපි දන්නව දෙදස් නමේවාශයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ංකාවේ ආර්ථික වර්ධන වේගය දෙදස් දහය එක්ොල් හ දොළහ කියන වසරවරදි ඉතාමත්ම සතුර දායක මට්ටමක පැවතුනා නමුත් දෙදස් දහතුුණේ සිට දහනේ දක්වා කාලේදී ආථිකවර්ධනය යම් අදාලවීමක් දකින්නට ලැබෙනවා විශේෂයම දෙදස් දට වසරදි ආථික වර්ධන වේගේ සීට තුයි දසම තුනක් පමයි දෙ දහන මේ වසරේ දී එයසීට දෙකාා දසම තුනක් දක්වා අඩුවීමක් සිදුවනා. මීලාඟට අපි බැලුවොත්ද දෙදස් දන මේ වසරවලදී එක්ක් ආථිකේ එක්ක් අංශවල වර්ධනය කොහොමද සිදනය කියලා අපි ඉස්සල දෙද දහට වසර පිළිබඳව සලකා බැලුවොත් දෙදස් දහට වසරේදී සේවා අංශයේ, යට හතරෑ දසමහකවර්ධනයක් අපිට දකින්නට ලැබුණ මේට මූලික වශයෙන් බලපෑවේ, මූල්ලි සේවා සහ තොගහ සීල්ලර වෙලඳාම් කිය නාංශවල ඇතිවනු වර්ධනය. නමුත් කර්මාන්තාංශයේ පසු බෑමක් දකින්නට ලබුණ දෙ දස් දහට වසරේදී කර්මාන්තංශයේ සයටක් එක දසම දෙකකින් පමණයි වර්ධනය වුණේ අමේයට හෝතුනි ඉදිකිරීමම් සහ පතාල්කැනම් කටයුතු කෙන උපංශවල මන්දගාමි සස්රූපේත දස් දහට වසරේද. ඒවාගේම කෘෂිකර්මාන්තය වනවාගාව හා දීවර කර්මාන්තයකෙන අංශයේ සයට හයාදසම පහක වර්ධනයක් පෙන්නුම් කරා දෙදස් දහට වසරේදී යහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වී අනෙකුත්ව භාණ්‍ය වර්ග වගේම එළබලු වගාව කියන උපයංශයන්ගේ වර්ධනය හේතු කරගෙන දෙදස් දහට වසරේදී කෘෂිකර්මාන්තා අංශයේ හොඳ වර්ධනයක් අපිට දකිනට ලැබුණ. ලඟටි ැලුවත් දස් දහනමේ වශය පිළිබඳවත් දස් දහනමේ වශයේදී ර්ිකවාදන වගේ සීට දෙකා දසම තුනක්තක්වා පහත වැටීමක් සිදුවනා. මට මූලික වශයෙන් බලපෑවි, දෙදස් දහනමයි වසරේදී, පාස්කු ඉරිදා බෝම ප්‍රහර සිද්ධිය. ඒ දී විශාල වශයෙන් බලපෑමට ලක් වුණ සේවාංශය. විශේෂයෙන්ම නවත්තැන් සපීම් ඒ වගේ ආහර පාන් සැපීම් කෙන උපාංශේ මන්දගාමීවීම ක් සිදෝන අවිදේශය සංචාරක මෙරටට පැමිණීම අඩුවීම හේතු කරගෙන. ඒවාගේම කර්මමාන්තාංශය සීට දෙකයිදසම හතකින් වර්ධනයක් අසිදුනා ඒ දෙදස් දහටේ අවාධන වේගයට වඩා තරමක් හොඳයි.මට හේතුුණේ දෙදස් දහනම වසරේදී. රජයේ යටිතල පහසකා ව්‍යාපෘති වේගවත්වීමක් සිදුවනා ඒනිසාත් ඉදිකිරීමම් සහ පතාල් කැනීම් කටයතු අංශයන්ගේ වර්ධනයක් අපිට රකීනට ලැබුණා. මුත් ෘිකරමාන්තශය පළිබඳව සහලකා බාලනොකරන දස් දහන මේ වශයේදී වර්ධනවේගේ ඉතාමත් සුළු වර්ධනයක් තමයි දකිනට ලැබුණේ දසම හයක වර්ධනයක් යට හේතුව වුනේ දෙදස් දහන මේ වසරේතාවති වියලි කාලිගුණි තත්ව හතුවෙන් තේ සහරබර් වගාවට බාධ සිදුවීම වගේම කරදය දීවර කර්මාන්තයත් වනවගාව දැව සහ වනාන්තර කියයන උපාංශවලත් අමන්දගාමීවීමක් සිදුවීම. හොඳයි. අපි මේ දක්වා ආර්ථික ෘර්දිය පිළිබඳව ඊට දායික වනු මූලාශව නිෂ්පාදන හැකයා මයින්වක්්‍රේ, සහ ආර්ථික ෘදධිය නපාතිකයේ පිළිබඳව සාකච්ඡා කලා. මෙම ආර්ථික ෘදියයේ හිතකර මෙන්ම අහිතකර ප්‍රතිවිපාකත් යන. අපි ඒ පිළිබඳවත් සාකච්ා කළු. එරන්දිි අපපි මුලින්ම්ම ආථික ෘදධය තියෙන හිතකට ප්‍රතිඵල පිළිබඳව සලකා බලමු. අපි දන්නවා ආර්ථික ෘදධියත් සමගම ආර්ථිකය පිපදවන බාන්ධහා සේවා ප්‍රමාණය ඉහරයාමක් සිදුවෙනවා ඒ නිසා පුද්ලයයාන්ට වැඩිපුර බාන්්හා සේවා පාරිභෝජනය කරන්න ලැබෙන නිසා ඕුන්ගේ ජීවන තත්ව ඉහ නංවා ගැනීමටත් ඒතුළින් දිරිඳුකම පිටු දැකීමටත් අවස්ථාව සැලසෙනවා. ඒවාගේම ආර්ථිකේ බාන්්හා සේවානනිෂ්පාදනය වැඩිවීමත් සමගම ශ්‍රමය සඳාතිය ඉල්ලුමත් වැඩිවීමක් ඇතිවෙනවා. ඒනිසා සේවානයුක්ති හෙලයාමගේ පුද්ලයන්ගේ ආදාය මිහෙලයාමත් අපි බලාපොරොත්තුවෙන පුොුවන්. රාජ්‍යයබාරීහලයාම ආතිකවෘදදේතින තවත් හිතකර ප්‍රතිඵලයක්. අපි දන්නන්වා නි්පාදනය හා නිෂ්පාදනය වගේම ආදායම ඉහලයාම නිසා රජයට පුළුවන් බ්‍රඩි ආදායම් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමටත් ඒවාගේම බාණ්ඩ හසේවා පරිභෝජනය මතියෝදන බදු වැඩි ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඒවාගේම රජයේ ආදායම ඉහලයාමත් සමගම පොදු බාණ්ඩ හාසුභසාධන බාන්්ඩ වඩාත් හොඳින් සැපීමට රජයට හැකියාව ලැබෙනම මෙහිදිය අපි පොද බාන්ඩ උදහරණයක් විදිට මහාමාර්ග ඒවාගේම අසුභසාධන බාන්්ඩ විදිට සලකෝත් අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අසභ සාධන වාාඩක් සුබ සාධන බා්ඩ වැඩි වශයෙන් සපීමට රජයට අවස්සාාව ලැබෙනවා ඒවාගේම පුද්ගලයන්ගේ පුද්ගලයන්ගේ ආදාය මිහලයා මත් සමගම ඉතුරු මහලනං වල ආයෝජනයට සම්පත් සපයා ගැනීමටත් අවස්ථාව සැලසෙනවා ඒවාගේම ආර්ථිකයක් දිගින්දිගටම හොඳ ආර්ථික වර්ධනයක් පෙන්වෙනවන ව්‍යාපාරික විශ්වාසනයක්ත්වේ ශක්තිමත්වීමත් සිද වෙනවා. මීලඟට අපි බැලුව තාර්ථිකවාර්ධනය අහිතකර ප්‍රතිබපාක මොනවද කියලා pidдан ආර්ථිකේ නි්පාදන බාන්ධහා සේවා නිෂ්පාදනය ඉහළයාමත් සමගම නිෂ්පාදන සාධකවලට තියෙන ඉල්ලුම ඉහළයාම සිදුවෙනවා. මෙහිදී නි්පාදන පිරිවැය ඉහළයාමක් සිදුවීම නිසා බාන්්ඩවලමල ඉහයාමක් සිදුවී හැකි. ඒවාගේම පුද්ගලයන්ගේ ආදාය මිහලයාමත් සමගම බා්ඩහා සේවාවල තියෙන ඉල්ලුම ඉහලයාමෙනුත්මිෙ ඉහළයාමක් අපිට දකින්නට පුළුවන්. ඒනිසා ආර්ථික වර්ධනයත් සමගම උද්ධමනය ප්‍රවණතා පැන නැගීම සාමාන සි. ඒවාගේම ආර්ථිකවාධනී මූලිකකා අවස්චාවලද ආදායම් විෂමතා හට ගැනීම දකිනැට පුළුවන්. මේයට ප්‍රධානම හේතුවන්නේ ප්‍රාග්ධන හිමියන්ගේ ආදායම ශ්‍රමිකයන්ගේ ආදායම වැඩිවීමට වඩා වේගේෙන් වැඩිවීම. මෙිහිද අපිධන්නවා ශ්‍රමිකයන්ගේ ආදායම තීරණයවන්නේ වැට පිළිබන්ඳවතියන ගිවිසුම් නිසා මේ ගිවිසුම් නිරන්තරයෙන්ම අලුත්වීමක් සිදු නොවෙන නිසා ශ්‍රමිකයන්ගේ ආදායම වැඩිවීම සිදුවන්නේ සෙමින්. ඒ වගේම පාරිසරිික ගැටලු ආර්ථිකවර්ධනය ඇති වන අහිතකර ප්‍රතිවිපාකයක් විශේෂයම ප්‍රතිස්ථාපරය කළ නොහැකි සම්පත්ශයවීම ඒ වගේම පරිසර දූෂණය සම්පත් අධපයෝජනය නිසා පරිසර හායනය වගේම ්‍රීණ බාහිරතා හේතු කරගෙන පාරිසරිික ගැටලු ඇතිවිය හැකි. මීට අමතරව අපි දන්නවා ආර්ථිකවර්ධනය ආවස්ික පිරිවැයක් තියෙනවා. ති ම පෙර සඳාංකළ ආකාරයට අනාගත ආර්තිික වෘදය වැඩිකරගන්නන, වාර්තමාන පරිභෝජනය අඩු කර ආයෝජන වැඩිකිරීම සිදු කළේතුයි. ඒනිසා වර්තමාන පරම්පරාවේ ජීවන තත්ව ඉහළ නොයාන්නට ඉඩ තියෙනවා ආර්තිිකවර්ධනය වැඩිකර ගැනීමට අවශනා. තව ශුභසාධන කටයුතු සඳහාවර්ධනය වන ශේත්‍රවල ආදායම ආයෝජනය නොවනොත් ජනතාවේක ජීන තත්වය උසස්වීමක් නොවෙන්නත් පුළුවන්. ඒකන්නේ ආදායම වැඩිවුුණත් ජීවන තත්ත්ව වෙනසක් නොවෙන්න ඉඩ තියෙනවා. මීට අමතරව ප්‍රචාරණ කටයුතු ආදියෙන් නිසා අනවශ්‍ය පාරිභෝජන රටාවන් සඳහා යොමු වීමත් අපට ආර්ථිකවර්ධනය අහිතකට ප්‍රතිඵලයක් විදිහයට දකින්නට පුළුවන්. අපි ඇත්තට ම මේ ආර්ථිකවාදනී හිතකර ප්‍රතිඵලවල බලපෑම වගේම අහිතකට ප්‍රතිපඵලවල බලපෑම සලකා බැලුවොත් මේ අහිතකර ප්‍රතිඵලවලින් ලැබෙන බලපෑම ඉතා වැඩි ඒ නිසා අපිට ආර්ථිකවාදනයේ හිතකර ධනාත්මක සංකපයක් විදියට තමයි සලකන්නට වෙන්නේ. ඒ වගේම තමයි දිගුකාලීනව ආර්ථිකවෘද්ධය පවත්වා ගැනීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග මොනාෝද කියල දැන ගැනීමත් ඉතාමත්ම වැදගත්වෙනවා පිළි ඳව ද ස ර්ථක විදධ ප්‍රශ් ಪත್ ේද අසා තිබෙන නිසා අපි ඒ පිළි බඳවත් ಸ ද ನ . රදිික. අපි න්නවා රජියකට රට ಆර්තිික ුරදධිය ප්‍රවාධනಯ කිරීම සඳධ ್්‍රිය මාර්ග රಾಷයක් ගන්න පුළුවන්. පිදාන ්‍රී ංකාවගේ ටවල්වල ඉතිරි කිරීමේ ප්‍රතිශතය තරමක් අුමට්ටමක තමයි පවතියන්නේ. එවැනි අවස්ථාවක රජයකට සිදුවෙනවා රජු විදේශ ආයෝජන දිරිමත් කිරීමට. ඒ වගේම යටිතල පහසකම් සංවාර්ධනය ඉතාමත්වය වැදගත්වෙනවා මහාමාර්ග ඒ වගේ වරාය ගුවන්තොටපොල වැනි, ආර්ථික යතිතල පහසකම් සංවර්ධනය වගේම සෞ්‍ය අධ්‍යාපනය වැනි සමාජන යටතිිතල පහසකම් සංවර්ධනයක් මෙිහිදී වැදගත් වෙනවා. මීට අම තරව මානව ප්‍රාගධානය සංවාධනය කිරීම සඳහා ආයෝජනය කිරීමත් රජයට සිදදු වෙනවා. මෙහිදී අපිට පුළුවන් වෙනවා සෞඛ්‍ය සහ අධ්‍යාපන ශේත්‍රවල තිියුණුවක් ඇතිකිරීම තුළින් ශ්‍රමිකයන්ගේ පලදා යිතාවේ ඉහළ නැගවීමට හැකි වෙනවා. පේෂණ හා සංවාධන ශේත්‍රයන් වල ආයෝජන ඉහළ නැංවීමත් ඉතාමත්ව වැදගත් සංවර්ධනය සංවර්ධනය වූ රටවල්වල සාමාන්‍යයෙන් දළදේශය නිෂ්පාතිතයන්සයට දෙකට වඩා වැඩි ප්‍රමාණය පර්ේෂණ හා සංවධන ශේෂත්‍ර සඳහා ආයෝජනය කරෙනවා. ඒ නිසා ඒවාගේ රටවල්ුල තාක්ෂණක දියුණුව වේගවත් වෙනවා. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගත්තොත් මෙවැනි ආයෝජන සිද්ුවන හැ පර්ේෂණ හා සංවර්ධන ශේත්‍රවල ඒනිසා ඔුන්ගේ තාක්ෂණක දියුණුව තරමක් අඩාලවීමක් සිද්ුවෙනවා. මතව රජයට මේ ආර්තිකවෘදය ප්‍රවාධනය කිරීම සඳහා සාර්වාර්තිික සාහිතාවයක් පවත්වාගැනීම වගේම රාජි පෞද්දිලික හවුල් කාරිීත්වය ප්‍රවාාධනය කිරීමටත් පුළුවන්. අපි දන්නවා ශ්‍රී ලංකාව වගේ රටවාල්වර රජයන්ට අයවැය සංරෝද්ක බොහෝ විට තියෙනවා. එවැනි අවස්සාාවකදී පෞද්දිලිකාංශය මේ ආර්තික කටයුතුවලට සඳහා හවල් කරගැනීම ආර්ථිකවෘද්ධය ප්‍රවාධනය කිරීමට හේතුවක් වෙනවා. අපනනායන විද්‍යාන්ගේ කරණය වෙළඳ ගිවසුම්මගින් ගෝලයේ නිෂ්පාදන ජාල සමඟ අන්තර්ග්‍රහණයවීම වැනි කාරනා තුළින්. අපිට අපනයන ප්‍රවාදනය කරලා ඒ හරහා ආර්ථිකවාදනය වැඩි කරගන්න පුළුවන්. මීටආම තරව රජයකට හැකියාවල ැබෙනවා යහපාලනය ශක්තිමත් කිරීම තුළි ආයෝජකන්ට ආයෝජකන්ට ආයෝජන කිරීම සඳහා තිරිමත් කිරීමක් සිදු කරන්න. ඒවාගේම දෙදස් එකො හා ආර්ථික විද්‍යාව, ප්‍රශ්ණපත්‍රයේ මගින් විමසීමක් කර තිබුණා සාර්ව සහභාගීතව ආර්ථික ෘද්ධය කියයනි කුමක්ද කියලා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. රන්දිකා යම් කිසි ආර්ථිකයක් ආර්ථික වර්ධනයක් ඇතිකරගත්ත පමණ, සමස්ව වශයෙන් ආර්තික වර්ධනයක් ඇතිකරගත්ත පමණින් එම ආර්ථිකේ සෑමමාංශියයක්ම ඒ ආකාර විදියට වර්ධනය වෙන කියලා අපිට අපේක්ෂා කරන්න බැහැ මේ නිසා ආර්ථිකය සිටින විවිධ පුද්ගලයන්ට මෙම ආර්තිිකවෘධියයෙන් ඒ කාර දියට ප්‍රතිලාබ ලබන්න බැරිවෙන්න පුළුවන් ඒ නිසා ආර්ථිකේ සෑමාංශයකම පැතුරුණු ඉහළ තිරසාරවාර්ධනයක් ළංඟා කර ගැනීම තමයි අපි සාරව සහභාගීත්ව ආර්ථික වර්ධ යක් විදියට හඳුන්නන්නේ මේ නිසා ආතිික සංවාධන ක්‍රියාවලින් ඇත්ව සිටින සමාජ කොටස් වලට විශේෂයම ආර්ථික කටයුතුවල නොය දෙන කාන්තාවනේ වගේම දුබරතාාවයන්ගේෙන් පෙන්න්න පුද්ගලයන් ආදී සමාංජ කොටස් ආර්තික සංවාධන ක්‍රියාවලට එකතුවීමට ඉඩ සැලස්වීම මගේ සමාජයේ සෑම පුරවැස්සයෙකුටම ආර්ථිකවර්ධ නියට දායකවීමට වගේ එමගින් ප්‍රතිලාබ ලබා ගැනීමටත් ඉඩ සැලසිෙනවා මෙ හිද අපි ආදාායන් ප්‍රතිව්‍යාපතියක් සිද්ධුවීම පමණක් ප්‍රමාණවත්වය ව කියල හිතානය හැ අපි දන්නවා ආර්ථික කටයුතුවල නියලීමට අපහසතාමය අපහහාසතාාවයක්යක් වන ජන කොටස් වලට රජය මකින් සහන ආදාාර ලබාදීම මගින් අපිට ආදාය ප්‍රතිව්‍යාපටයක් ඇති කරන්න පුළුවන් නමුත් ඒ එමගේ අපිට සාරෝ සහභාගේ තාආර්ථක බදධයක් ඇතිකරගන්නට නොහැකි විය හැකි. ඒ නිසා ඇතැම සිද්ව යුත්තේ පුද්ජලයන්ට ආර්ථික කටයුතුවලට දායකවීමට ඇති හැකි ාව වැඩි දනිුවීම රැකියාාව. වස්සා රානය කිරීම සඳහාසු දුසු ව්‍යාපාරික පරිසරයක් ගන්නනාගා ගැනීම තමයි මෙහිදී සාර සහභාගී ආර්ික ෘදයක් ඇතිකර ගැනීම සඳහා අපිට සිදිි කොළ යුතු වන්නේ හොඳයි අප ආර්ථික වර්ධනය පිළිබඳව සවිස්තරාත්මකව කතා කලා ආර්ථික වර්ධනය සමගම කියවෙන තවත් සංකල්පයක් තමයි ආර්ථික සංවර්ධනය කියන්නේ අපි මේ පිළිබඳවත් කතා කරමු. අප ආථික සංවර්ධනය කෙලා මොලදදි සඳහන් කර කාලයක්ත් සමගම ආර්ථිකේ ඇතියන වී බව නිමැවුම. එහමත් නත්තන් නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණයවීම. ඇත්තටම මෙහි සිදුවන්නේ ආර්ථිකේතින බාන්ඩ හසේවා නිෂ්පාදනය කිරීම ඇතිවට ප්‍රමානාාත්මක වැඩවීම තමයි මෙහිදී අපි මනිනු ලබන්නේ. නම් ඒ සාපි ආර්ථිකවෘධයෙන් පිළිපු කරන්නේ ප්‍රමාණාත්මක පැතිකඩක් පමණයි. නමුත් අපි ආතිික සංවාධනය පිළිබඳව සැලකා බැලොත් එහිදී බලාන්නේ පපුද්ජලයායන්ගේ ජීවන මක්ටමේ සිදුවන යහපත් වර්ධනය. ඒ නිසා ආතිික සංවර්ධනයමගේ මිනිස් ජීවිතවල ඇති වන ප්‍රමාණත්මක වගේම ගුණාත්මකවර්ධනය පිළිබඳවත් සලකා බලනවා. ඒනිසා ආථික සංවර්ධනය කියන්නේෙ බහුමාන ක්‍රියාවලිය. ආර්ථික වර්ධනය ප්‍රතිලාාබ සියලු ජනකොටා සතර බෙදියයාමෙන් එක ජනකොටාසොල ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික ආදී අංශවල ඇති වන දියුණුව හේතුවෙන් ආර්ථික සංවධනී ඇතිවෙනවා. ඒවගේම ආර්ථික සංවධනී හේතුවෙන් ඉහල මට්ටමක අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාමන් ඒවගේම නිවාස පහසකම් හා ඉහල ආත්මාභිමානයක් ගොඩනාගා ගැනීමේ ආර්ථික පරිසරයක් ඇතිවී හැකි. ඔබ දැන් පැවසූ පරිදි ආර්ථික වර්ධනයකින් තොරව ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට නොහැකි. ඇයි අපි රටක සංවර්ධනය සඳහා ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකන්නේ සහ ඊට අමතරව සංවර්ධනය සඳහා අවශ්‍ය වෙනත් සාධක තිබෙනවාද යන්න පිළිබඳවත් අපි මීලඟට කතා කරමු. ඒවගේ මදදස් දහන මේ වර්ෂය ආර්ථික විද්‍යාව, ප්‍රශ්නපත්‍රේද මේ හා සම්බන්ධ ගැටලුවක් ඉදිරිපත් කර තිබුණා එනම්, ර්ිකවෘදධිය, ජීවිතය ගුණාත්මක තත්ව ඉහළ නංවා ගැනීම සඳහා පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය කෙන්න කොන්දේසි කවරේද යන්න. මේ කරුණු පිළිබඳවත් අපේ සිසු දරුවන්ව දැනුවත් කරමු. ඔහු එරැන්දිකා අපි ආර්ථික සංවධන ක්‍රියාවලියයක් බිහිකිරීම සඳහ ආර්ථිකවෘදය ඉතාමත්ම අත්‍යවශම කාරණයක් වෙනවා. ඒයට හේතුව තමයි ආර්ථිකවෘදියය අපි බලනය දිීගු කාලීනව රටක මූර්ත නිෂ්පාධනය සිදුවන අකන්න වැඩවීම. ලෙස මර්ත ෂ්ානය අකන්ඩ වැඩි වෙනවා කියන්නේ රටේතයට නි්පාදන ශක්තිය ඉහළයාම. ඒ විදියට නි්පාදන ශක්ති ඉහලයානවා කියන්නේ එම රටට පෙරවාශයට සාපේක්ෂව වැඩි බාන්්ඩ හසේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්නට පුළුවන් කියන එක. ඒ අනුව ජනතාවට වැඩි බා්ඩ ප්‍රමාණයක් පඩිභෝජනය කිරීම අවස්ථාවලමෙන නිසා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළයාමක් තමයි සිදවෙන්නේ. මේ ඒවාගේම නිමවුම වැඩිවීම තුළින් සේවා ්‍යියුක්තිය තිහලෑනවා අපිට ඒ වැනි අවස්ථාවකදි කුටුම් බාදායම ඉහළයාම අපේක්ෂා කළ හැකි. ඒ නිසා පුද්ජලයාන්ගේ ක්‍රේශක්තිය වැඩිවීම මගේ ජනතාවගේ ජීව තත්ව ඉහලෑන. කොහොමොත් සංවර්ධනය සඳහා ආර්ථිකවර්දනය අත්‍යවශ්‍ය වනත් ඒ පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනය සඳහා ආර්ථිකවදනය සමගම අධ්‍යාපනය සෞඛ්‍ය සනීපාරක්ෂාව පානිය ජල පහසකම් ආදිය වැඩිවීමක්සි දවයුතුයි ඒ වගේම සාමාන ජනජීවිතේයට අවශ්‍ය තැපැල් දුරකතන ප්‍රවාහන පහසකම් වවිනෝද සේවා වැ්‍යංශවල වර්ධනයක් ඇතිවී යුතුයි.

වල ඇති වන වර්ධන නිසාත් පුද්ලයාන්ගේ ජීවන තත්ත්වය හා ඔුන්ගේ හැකියාව වර්ධනය වෙනවාද කියනෙක කැන අපි සැලකිලිමත්වන්න නේ උදාහරණයක් විදියට අපි සෞඛ්‍ය හා අධ්‍යාපන ශේත්‍ර පිළි බඳව සලකා බැලුවොත් මේ මෙමක් ක්ෂේත්‍ර සඳහා. අපි ධාරනානු දරුණු ලබන වියදම පමණක් ප්‍රමාණත්ව වෙන හැ හිද අපි බැලිය යුතුවන්නේ මෙම ශේත්‍රවර දියුණුවීම අනිසා පුද්ජලයාන්ගේ ආයුකාලය දීර්ග වෙනවද ඒවාගේ මෝවුගේ ක්ෂ්‍රතාවය වැඩිවෙනවාද කියල ඒවා ඕ හැ . ගේ වර්ධනයක් වීමක් සිදුවෙනද කියනක් ගැන තරමයි සැලකිලිමත්වයුතු වන්නේ. ඒ වගේම විහිීනතාවයන් අඩු කිරීම සහ තේරීම් පරාසේ වැඩ දියුණු කිරීම ඉතාමත් අවශ්‍යයි මෙහිදී සාගින්න අයහපත් සෞකය අනාරක්ෂිත බව ඒ වගේම මූලික ඇති තල පහසකම්වලට ඇති ප්‍රවේශසීම සහිතවීම ආදී අපි අඩු කිරීමක් සිදුකරන්න ඕන්‍ය ආර්ථිකය ඒ තුළින් පුද්ජලයන්ට තමන්ට අවශ්‍ය බාන්් හසේවා තෝරා ගැනීම පරාසේ වැඩ දියුණුවීමක් වෙනවා ඒ වගේම සංවර්ධනය සමගම විරැකියාව ආදාය විෂමතාව සහ දරිධතාව අගේ සාර් සහභාගීතුව ආර්තිකවෘදධයක් ඇතිකර ගැනීමත් අත්‍ය වශ වෙනවා. මේට ආමතරව ස්්‍රීපුරුෂි සමාජපාවයට සංවීධ සංස්කෘතියක් ඇතිවීම වැදගත් වෙනවා. කාන්තාවන්ගේ කාරය භාරය දෙවනි තැනලා සැලකීම නවත්තා සියලුම ආදෙනටම ආථික කටයුතුවලට නියලීමට සමාන අවස්ථ ලබාදීම අත්‍ය වශ වෙනවා. ඒවාගේම ආර්ථිකයක සම්පත් අධි උපයෝජනය ආසිදවීම වලක් වලා අනාගත පරම්පරාවලට ආදාය මුපදවා ගැනීමට බා නොවන ආකාරයට පරිසර සම්රක්ෂණයක් පවත්වා ගැනීමත් ආර්ථික සංවර්ධනයේ දී වැදගත් වෙනවා. ඔබ කිව්වා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළදී ආර්ථිකය ව්‍යූහාත්මක හා ගුණාත්මක වෙනස්කම් සිදුවන බව ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින් ඒ පිළිබඳව තෞදුරටත් පැහැලි කරන්න පුළුවන් ඒේරන්දිි ඇත්තටම ආර්ටික සංවාධනයත් සමගම ආර්ථිකේ විියවහාත්මකහා ගුණාත්මක වෙනස්කම් රශයක් සිද්ධුවෙනවා. මෙහිදී නිෂ්පාදන ව හ වෙනස්කම් ඒවගේ කාර්මී කරණය විදේශ වළදාා විය හේ වෙනස්කම් සේවානියුක්තියේ වෙනස්කම් වේද විය හේ වෙනස්කම් අපිට දකිනට පුළුවන්. ඒවාගේ ආර්ථික සංවාර්ධනයක් සමගම ජීවන තත්වය වෙනස්වීමකුත් සිදුවෙනවා නිෂ්පාදන සම්පත්වල පලදා හිතාවෙ හලයාමක් සිදවුවිය හැකි. ඒ වගේම නිෂ්පාධන ශිල්පක්‍රම් සහ තාක්ෂණය උසස්වීමත්, නවී කරණයවීමත් ආයතනික වශය වෙනස්කම් සිද්දුවීමත් සිදුවී හැකි. මෙම විවහත්මකහ ගුණත්මක වෙනස් කම්පිලිබඳව මම තවදුරටත් විස්තර ශ්‍රී ලංකාව උදාහරණයක්වෙ හිටාරගෙන. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වියූහ ආර්ථක සංවර්ධනයක් සමගම වෙනස්වීමට ලක්වෙලා තියෙනවා විශේෂයම කෘෂිකර්මාන්තයෙන් දළදේශය නි්පාතයට දක්වන දායකත්ව. ක්‍රමයණ අඩුවී කර්මාන්ත සහ සේවාංශය ලැබන දායකත්ව වැඩවීමක් සිදුවී තියෙනවා. මෙම ूප සටහම් දෙ ಂපෙන් वाන්නේ ශ්‍රී ලංකාබේ, සමස්ස्य එකතු කළගේ දසමසය අනුවේ සහ දෙදස් දහनाமேේ कोई විधයට ද පැවතුने කියලා. හිදී ඔබට පේෙනවා ෘෂිකාල් වි කාංශයෙන් සමස්ත එකතු කලාගේට දක්වන ලද්දායකත්වේ එදදා සමසය අනුවේදී සයට විසි තු යිදසම දෙකක් වුණා මෙමගේ දෙදස් දහන මේ වන විට සයට හයිදසම හපක් දක්වා අඩුවීමක් සිද්ධී තියෙනවා නමුත් අප සේවා අංශය සලකා බැලුවත් එදදා සමසය අනුවේදී සේවාංශය මගෙන් සමස්ස එකතු කලාගේට දක්ව පුදායකත්වේසියට හතුලි සට මේ දෙදස් දහනේ වන විට සයට හැට තුනක් දක්වා ඉහෙ ගොස් තියෙනවා ඒගේ අපි විදේශවලඳන් වහය වෙනස්කම්පිලි බඳව සල්ලකා බැලුවොත් නිෂ්පාදන වියහයේ හටගන්නා වෙනස්කම්වලට ස සමගාමීව, කාර්මිකාංශයේ වැදගත්කම වැඩිවීම තුළින් කාර්මි කපනෑයනවල වැදගත්කම හෙලානවා. මෙහි පෙන්වා තියෙනවා අප අදසමසි අනුවේදී සහ දෙෙදස් දහ නමේදී අපන අයන පිළිබඳව. අප එද්දසමසි අනුවගත්තොත් කාර්මිකපනායන මුළු අපනෑයනවනිසයට පනස් හතරකරදායක වී තියෙනවා නමුත් දෙදස් දහ නමයි වනවිට මේ අදායකත්ේ සයට හැත්ත නමයක් දක්වා ඉහළ ගොස්ති වෙනවා. මීලඟ යින පළිබඳව සලකා බැලුවොත් ආනායින වීහේ ඇතිවෙන වෙනස් කමයටතේ විශේෂයේම පාදිිභෝගික බාන්්ඩ අන්තර්හා ආයෝජන බාන්්ඩ මගින් විතැන්වීමක් සිද වෙනවා. මෙහිදී ඔබට පේනවා අන්තර්බාන්් එදසමසිය අනුවේද මුළු ආනා අයින වලින් සට පනසක දස අටකට ආදායකත්වය දක්වා තියෙනවා නමුද දස් දහ නමේදීමම දායකත්ව සයටට පනස් හතක්තක්වා ඉහළ ගොස් තියෙනවා. ඒවගේම අප සේවා නිියුක්තියේ පිළිබඳව සලකා බැලුවත් කෘෂිකාර්මිකාංශයේ අදලදේශී නිෂ්පාතිතයට දක්වන දායකත්වය අඩුවීමත් සමගම කෘෂිකාර්මිකාංශයේයට ඇති සේවා නයුක්තියත් පහලයමින් පවතිනවා එදදාසමස අනුවේ දී මුළු සේවා නයුක්තිය සයට හතරිහයදසම අටටක් කෘෂිකාර්මිකාංශයේදී සිටියත් දෙදස් දහනමය වන විට මේ සීට විසි පහරිදසම තුනක් දක්වා පහ පහත වැටී තියෙනවා. ඒවගේම සේවා අංශයේ සේවානයුක්ති ක්‍රමේ නිහලයාමින් පවතියෙනවා. ඉද්දසමසිය අනුවේදී සේවා අංශයේ සේවානයුක්තිය සසියටති සුනයිදසම අටක් පමණයි මේ දෙදස් දහනාමේ වන විට සයට හතලි සතයිදසම එකක් දක්වා ඉහළ ගොස්තියෙනවා. ඒවාගේම වෙළඳපිල විය්හත් වෙනස්කන්න ඇතිවෙනවා ආර්ථකවර්ධනත් සමගම ඒ රටකාර්තික අපිදන්නවා විශේෂයම පුද්ලයන්ගේ ආදායම මට්ටම පහල මට්ටමක පවතිනවන ඕවන් විේ ඔවන්ගේ ආදායම වැඩි කොටසක් වැෑ කරන්නවෙන ආහාර සඳහා අත්‍යවශවන ආහාර සඳහා. නමුත් ආදායම වැඩිවීමත් සමගම පුද්ජලයන්ගේ පරිවෝගික වදමින් වැඩි කොටසක් ආහාර නෝන ද්‍රව්‍යය සඳහා වියදම් කිරීමක් සිදුවෙනවා මෙම වගුවයෙන් පෙන්වාතියෙන්නේ පරිෝගි මූලිහා සමාජර්ථක සමීක්ෂණවා. ලා මත පදනම්ව පාරිබෝගික වියදම ශ්‍රී ලංකාවේ, කොහමද විකාශය වුණේ කියලා. එදාසපසි පනස් වනේද ෑම් පරිබෝගික වයදමන් සසි හැටකට ආසන්න ප්‍රමාණයන්. ආහර සඳහා යොදාගත්තා දෙදස් දාසේ වන විට මෙමගේ සීරති සතර ඇදසමටක් දක්වා පහත වැටි තියෙනවා. ආහර නෝන අවශ්‍යතා සඳහා දක්වන යොද වන වියදම සයට හැට පහැදසම දෙකක් වෙනවා මෙහිදී විශේෂයෙන්ම නිවාස ඒවගේම ප්‍රවාහනා සන්නිවේදන කටයුතුවලටත් අනිකොත් අවශ්‍යතා සඳහා ඇති ධර්ණවියදම ඉහලයාමක් සිද්ුවී තියෙනවා ජීවන තත්වත් වෙනස්වීමක් ඇති වෙනවා ආර්ථික වර්ධනයක් සමගම අපි මෙහිදී දෙදස් දෙක සහ දෙදස් දහනමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකේ ජීවන තත්වය කොයි විදිරද වෙනස් වනෙ කියල පෙන්වාදී තියනවා. මෙහිදී ඔබට පේනවා මානව සංවාධනදර්ශකයේ වැඩිදි වනුවීමක් දකිනට ලැබෙනවා මේ කාලා පරාසේ තුලදී ශ්‍රී ලංකාව මානව සංවාධනදර්ශකයේ අනුහැවනස්ථානය තමයි දෙදස් දෙකේදි සිටියේ එය. දැ දෙදස් දහන මේ වනවිට අප හැත්ත එක්වන ස්ථානයට පැමිණ තියෙනවා. එයින් පෙන්වන්නේ ජීවන තත්වය ඇතිවනු යහපත් වර්ධනය. ඒවගේ අපි සෞඛ්‍ය අධ්‍යාපනය විදුලි බලයගේ ස්‍යවේදන සහ පානයේ ජලපහසකම් සඳහා කිය යන පානයහි ජන පහසකම් යන ක්ශේෂත්‍රවල ඉහළ දියුණුවක් මේ කාලය තුළදී අපට දකින්නට පුළුවන්. ඒ වගේ අපි ජනගහන ධරිත තාදර්ශකය පිළිබඳව සලකා බැලුවො දෙදස්ක ධරිධතාවේ සයට විසි දෙක දසම හතක් වුණා දෙදස් දහ නමේ වන විට මෙය සයට හතරයි දසම එකක් දක්වා පහළ පැටීමක් සිදුවී තියෙනවා. රටක සංවර්ධනය මැනීම සඳහා ජාර්ත්‍යන්තරව පිළිගත් විධ නිුම්ක්‍රම අප භාවිතා කරනවා. එමෙන්ම ප්‍රතිශේෂ ආදායම මත පදනම්ම රටවල් වර්ගී කරණයද සිදු කරනු ලැබනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. ඕ රදිකා අපිට මේ සංවාධනයේ මැනීම සඳහා යෝදාගන්න ආදර්ශක අපට ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආර්ථික දර්ශක අනෙක කොටස තමයි සංයුක්්‍ර දර්ශක. අපි ආථික දර්ශක පිළිබඳව සලකා බැලුවොත් ප්‍රතිශේෂ දළජාතික ආදායර්ම අපි විශේෂම භාවිතා කරනවා රටවල්ල අතර සංවාධන මට්ටම සංසාන්ධනය කිරීමට. මේකාම තරව දළදේශය හා දළජාතික ආදායමි වර්ධනය දළදේශය නිෂ්පාතිතයේ ආංශික වර්ධනය දළ දේශ නිෂ්ාති යේ ස ය . දිරිකිරීමම් ආයෝජන උද්දම කරුණු ආර්ථික දර්ශකවිදිහයට භාවිතා කරනවා සංවාධනය මැනීම සඳහා. නමුත් මේ ආර්ථික දර්ශකවලින් ආර්ථිකේ යම්යම් මංශවල පවතින සංවාධනය පමණයි මැනීම සිදුකරන්නේ ඒ නිසා මෙම දර්ශක ආංශික මිනුම් පමණක් වෙනවා. ඒ නිසා අපිට නවතාර්තික සංවාර්ධනය කියලා කියන්නේ ආර්ථික කටයුතුවලට අම තරව පුද්ගලයන්ගේ ජීවන තත්ව ඉහළයාමඒ නිසා ඒ පුද්ගලයන්ගේ ජීවන තත්ව ඉහළයාමත් මැනීම සඳහා අපට සු සංයුත්ත දර්ශක භාවිතා කරන්න පුළුවන් මෙහිදී අප සිදුකරන්නේ අංශ කිහිපයක්ම එකවර සලකා බැලීමෙන් සංවාර්ධනය මනිනු ලබන ආදර්ශක භාවිතා කරනවා උදාහරණයක් විදිහයට මානව සංවාර්ධන දර්ශකය වගේම සතුෘෂ්ි දර්ශකයක් අවිතා කරන්න පුළුවන්. මේට ආමතරව අපි දන්න ප්‍රතිශේෂ ආදායම මත පදනම්ම අපට රටවල් වර්ගී කරණය කරන්න පුළුවන් කියල. ප්‍රති දා ආදායම පදනම් කරගෙන ලෝක බැංකුවෝ විසින් ලෝකේ රටවල් වර්ගී කරණය කනු ලබනවා. මෙහිදී අඩුආදායම් රටවල් පහළ ැදදි ආදායම් රටවල් ඉහළ මැදාදායම් රටවස සහ ඉහෙළ දායම් රටවල් වශෙන් රටවල් වර්ගී කරණය කරෙනවා. ඉති මේ විදිහෙට ආදායමමත රටවල් වර්ගීරණය කිරීම. දී යොදාගන්න ආදායම් खඩයිම් පසරෙන් වසර වෙනස්වීමකට ලක් වෙනවා මෙම අතිරේ පෙන ආකාරයට ඔබට දකිනෙට පුළුවන් දෙදස් දධනම්ම වර්ගීරණය සහ දෙදස් විසේ වර්ගී करණය. ශ්‍රී ංකාව පිළිබඳව සලකා බැලුවත් දහනමේ වර්ශයේදී ලෝක බැංකුවව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදිආදායම් රටක් වශයෙන් වර්ගී කරය කනු ලැබවා මෙහිදී ඔවුන් සලකා බැලුවේ දෙදස් දහට වසරේදී ප්‍රතිශේෂ තලජාතික ආදායම. නමුත් ශ්‍රී ලංකාවට මේ තත්වය දිගටම පවත්වාගෙනයාමට නොහැකි වුනා ඒ අනුව දෙදස් විස්සේදී ශ්‍රී ලංකාව නැවතත් පහළ මැද ආදායම් රටක් පශයෙන් වර්ගී කරණය කෙරුුණා. මෙමහිද ලෝක බැංකුවව විසින් සලකනු ලැබයි දෙදස් දහනමේ වසරේද, ප්‍රතිශේෂ තලජාතිික ආදායම තමයි සලකා බැලුවේ. විශේෂයේම දෙදස් දහනමේ වසේදී. ආර්ථික වර්ධනය මන්දගාමී වීම වගේම දෙදස් දහට වසරට සාපේක්ෂව, දෙදස් දහනමේ වසරේදී. විිනිමි අනුපාතිකේ සාමාන්‍යය අව ප්‍රමාණයවීම නිසා. දහන මේ වසරයේදී ප්‍රතිශේෂ දළ ජාතික ආදායම පහළ යා මක්සි ද වුණා ඒය අනුව දෙදස් විශ්වර්ගී කරනයට අනුව ශ්‍රී ලංකාව තවමත් පහල මැදආදායම් රට විදිහයට තමයි පවතිීනෙන. හොදයි. සංවර්ධනය මැනීම සඳහා ආර්ථික දර්ශක යොදා ගැනීමේදී විධ ඕනතා පැනගෙනවා. අපි ඒ පිළිබඳවත් ෙටි හැඳින්වීම කරම. එරන්දිිකා අප සංවර්ධන මැනීම සඳ ආර්ථිකදර්ශක යොදාගන්නකොට අපි භාවිතා කරන්න ජාතික ආදායන් දත්ත. ජාති දායම් දත්තය යොදාගෙන ගණනය කරන නාර්ථික දර්ශකවල විධ වනතා තියෙනවා අපි දන්නව ජාතික ආදායම් දත්ත මගේ බණ්ඩවල ගුණාත්මක තත්ත්වය හට ගන්නාාව වෙනස්ක වෙනස්කම් පෙන්නුම් කරන්නේ නැහැ ඒ වගේම වෙළඳ පල ගණ දෙෙනුවලට පාත්‍ර වන පලදායි යාර්තික කටයුතුවල එකතු කලාාගයන් මෙම ජාතික ආදායම් දත්වල සධන්වනි නෑ උදාහරණයක් විදිහයට කාන්තාවන් තම නිවස්වල සිත සිදු කරන කායවාරය ජතික ආදායම් දත්තවට එකතු වෙල නැහැ ඒ වගේම ශුබසාධනයට අහිතකර අවුණ ඩ නි්පාදනය ජාතික ආදායම් දත්වට එකතු වෙනවා. උදාහරණයක් විදිහට දුම් කොල මත් පැන් ආදිය ජාතික ආදායම් දත්වට එකතු වී තියෙනවා. ඒ වගේ නිෂ්පාදන නිසා හටගන්නා ස්භාාවක සම්පත්ෂය වීම පරසරට සිදුවන හානි සැලකිලට නොගැනීම වගේම ආදායම් බෙදීයාමේ ආකාරය පිළිබිබු නොවීම නිසා ආර්ථික ඇතිවන වූහත්්‍රක වෙනස්කම් මෙම ජාතික ආදායම් දත්ත මගින් ගණනය කරන ආර්ික දර්ශක මගින් පෙන්වාන්නේ නැහැ. ීටාම රව විදේශනාය ගැති භාවය සහ, විදේශ සම්පෂය වීමත් මෙම ආථික දර්ශක මගේමපි ලිබිබු කරන්නේ නැහැ. සංයුප්ත දර්ශක සංවර්ධනය මැනීම සඳහා යොදාගන්න බව ඔබ මීට ඉහත පහැදිලි කර. ඒ අතරින් ඉතාම වැදගත් දර්ශකයක් ලෙස මානව සංවර්ධන දර්ශකය දැක්විය හැකි. මේ පිල්බඳවත් පැහැදිලි කිරීමක් කළ ඔ එරන්ඩිකා. පෙ සන්ඳන් කලාකාරයට මනව සංවාධන කළ අපි කියනේ පුද්ලයාන්ගේ ජීවිතවල ඇතිවන ප්‍රමාණාත්මක වගේම ගුණාත්මක වර්ධනය ඒ නිසා ආර්ථිකදර්ශක වලී මනිනු ලබන්නේ ප්‍රමාණාත්මකවාර්දනය නමුත් අපි සංවාධනයේ දී අපි බල නොන්න පුද්ගලයාන් ජීව තත්වත් ඉහළ ගොස්තියනවාවද කිය එක. ඒ නිසා අපි මානව සංවාධන දර්ශකයේ යොදා ගන්නවා සංවාධනය යැනීම සඳහා මානව සංවාධන දර්ශකයේ දී ූලික පැතිකඩ තුනක් දිහා බලනවා එකක් තමයි සක . Uh, පන්නව දිගකා ලක්ජීවත්වීම, ඒගේ දැනුම් මට්ටම සහජීවන තත්තේ මෙම ස්මානෝ සංවාධන දර්ශකය මගේ සලකා බැලෙන්න්නවා. මානව සංවාර්ධන දර්ශකය සකස් කිරීම සඳහා සංරච්චක තුනක් යොදාගන්නවා උපදේති ජීවිත අපේක්ෂාව ඒ වගේම වැඩිහිටියන් අතර පාසල අධ්‍යාපනය ලැබූ වසරගන්නේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනටියොමෝන දර්ුවෙකුගේ අධ්‍යාපනය නිරත වෙතට අපිචක්චිත වසර ගණන වගේම ක්‍රේශක්ත සාමයට ගලපරනද ඒක පුද්ගල දළ ජාතික ආදායම කියන සංරච්චක තමයි අපි මානව සංවාධන දර්ශකය සකස් කිරීම සඳහා යොදාගන්නේ. මෙහිදී අපට මානව සංවාධන දර්ශකයේ යොදාගෙන රටවල් වර්ගී කරණය කරන්න පුළුවන්. ඒ අනුව ඉතා ඉහළ මානව සංවාධනයක් ඇති රටවල් හළ මානව සංවාධනයක් ඇති රටවල් වගේ මධ්‍යම මානව සංවාධනයක් ඇති රටවල් වශයෙන් අපට සහ අඩු මානව සංවාධනයක් ඇතිරටවල් විදියට රටවල් වර්ගී කරණය කරන්න පුළුවන්. දෙදස් දහනම වර්ග සඳහා යොදාගත්ත මානව සංවාධන දාර්ශක අගයන් මෙහි තිරේ පෙන්වා තියෙනවා. මෙම අවක්ගුවය ඔබට පෙන්වාන්නේ තෝරාගත් රටවාල් කිහිපේක මානව සංවාධන දර්ශකය කොහොමදස් දහන මේ වශරෙදි තිබුණෙ කියලා ඒ අනුව නෝර්වේ රාජ්‍ය මානව සංවාධන දර්ශකය ඉහලින්ීම සිටිනවා ශ්‍රී ංකාව ඉ මානව සංවාධනයක් ඇති රටක් විදියට තමයි සැරකෙන්නේ නයිජරාජ්‍ය අබම මානව සංවාධනයක් ඇති රටක් විදියට සැකෙන්න්නේ. අප පස්සුගිය කාලය කතා කළ තවත් රදගත් සංකල්පයක් තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. අවසාන වශයෙන් තිරසාර සංවර්ධනයන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා පෙසසු දරුවන්ව දැනුවත් කරම. ඕ වෙරන්ධිකා. තිරසාර සංවර්ධනය කියලා අප සලකන්නේ අනාගත පරම්පරාවලට සී අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනා හැකිවන ආකාරයට වාර්තමාන පරම්පරාවේ සියව්‍යතා සපුරාගැනීම තමයි තිරසාර සංවාධනය කලා කියන්නේ අපි දන්නවා ආර්ථක කටයුතුවද සමාජයටත් පරිසරයටත් යයම් යම් බලපෑ මැතිවීම වැලක් වැලක්විය නො හැකි. නමුත් ආතිිකටයු සිද්දු කිරීම දී සමාජයටත් පරිසරට ඇත්තිවන බලපෑම පිළිබඳ අපි නොසලකා හැරියොත් එම සංවාර්ධනී අපිට තිරසාරවිදි දීර් කාලන වශයෙන් පවත්වාගන හැකි. ඒ අනුව තිරසාර සංවර්ධනයේ ප්‍රධාන පැතිකඩ තුනක් තියෙනවා ඒතමයි ආර්ථික පැතිකඩ සමාජය සහපාරසිරිික පැතිකඩ මෙහිදී අපි අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරනවා ආර්ථික පැතිකඩ පිළිබඳව සලකා බැලුවොත් අපි කාර්යක්ෂමතාවේ වැඩි කිරීම ස්ථායිභාවය වැඩිකිීම ආදී අපි අරමුණු කරගන්නව සාමාජයේ අරුණු පිළිබඳව සලකා බැලුවොත් සාධාරණත්වය වැඩවීම සහභාගේතුය සහ සි බලගැන්වීම සහජීනයවාගේ ංස්කෘති න් ාවේ පවත්වා ගැනීම අරමනු කරගන්න. පරිසිික ටි පිලිබ ැ ලොත් හිතක ප රක්ෂක පරි සරයක් පවත්වවා ගැනීම ්‍ර ්ඨාපනය කළ නොහැකි සම්පත් ර යක්ෂම පයෝජනයකිරීමගේ ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් සුරකීම අරමුණු වෙනවා. ඒවගේම ආර්ථික සමාජයේය හ පාරිස්ත්‍රික ශේත්‍රයන්ගේ අරමුණ දිනා ගැනීමේදේ සමපරතාවයක් පවත්වා ගැනීම තිරසාර සංවර්ධනයක් ළඟකාරගන්න පුළුවන්. එක්කාංශයක් කහර දදුරලවීමට ඉඩ හැරිියොත් තවත්ංශක අනිත්්‍යංශකෙරෙහි වැඩි අවධානයක්කම කිරීම සමත්්‍ය සංවධන ක්‍රියාවලේටම තර්ජනයක් ඇති වෙනවා. සීලු ප්‍රජාවගේ පැත් රදාා පවතින සම්පත් පදනමට හා දිවි පැවැත්පට මෙන්ම ඊට උපකාරවන පරිසර පද්ධතියට හානියක් නොවන විදිහයට ආර්ථික සමාජය විෝධත්මකකාවශ්‍යාප. ආගැනීම සහ සම්පත් කළම නාකරණය කිරීම මගින් ඇතිකරගන්නා දියුණුව තිරසාර සංවාර්ධනය විදියටට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි ඒ පැහැදිලි කිරීමත් සමඟ අදට අපට ලැබී තිබෙන කාලවේලාව අවසන් වෙනවා. මේ සම්බන්ධය අද මැදිරයටට පැමිණිලා අපේසු දර දරයියන්නව දැනුවත් කිීම වෙනුවෙන් ශ්‍රී ලංකා, මහ බැංක්ුවේ ආර්ථික පර්ශෂණ දෙපාර්තමේතුවේ දේෂ්ට ආර්ථ ාස්ත්‍රක්ඥ, ආචාර යශෝදා සේනාදීර මහත්මයට අප බෙහෙවින්ම ස්තුූතිවන්ත වෙනවා එසේම අද දින මෙම වැඩසටහට දායකත්ව ලබාදීම වෙනුවෙන් ශ්‍රීලංකා මහ බැංක්වේ ආර්ථික පර්ේෂණ දිපාතමේන්තුවටත් මෙ වැඩ සටහන සම්බන්ධී කරණය සඳහා දායකූ ශ්‍රීලංක මහ බැංකවේ බැංකු විදුපියසෙහි සියලුම කාරමණ්ඩලේටත් මෙ වැඩ සටහන ඉදිරිපත් කිරිම වෙනුවෙන් ස්වාධීන රූපාහිනී සේවේයටත් මයිතාමත්ම බෙවින් සූතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ඉදියේදී පැවැත්වීමට නියමිත, අපොස උසස් පෙළ විභාගයට සඳහා මෝණ දෙන සියලමු සිසු දරුදරියන්ට විශිෂ්ඨ ලස ජය ග්‍රහණය කිරීමට ශක්තිය දෛරය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමාවට පත් කරනවා. සැමට සුබදවසක්. අයිබෝ.